නාට්‍ය චිත්‍රපටිය බලලා විනෝද චාරිකාව ගෙවිලා සැහැල්ලු ජීවිතයක් එතකොට නිදහස් අධ්‍යාපනය හරහා තමන්ගේ දරුවට ලාභයට අධ්‍යාපනය දෙන්න පුළුවන් රටක් නිදහස් සෞඛ්‍ය හරහා අපේ අම්මා තාත්තට ලාභයට බේත් ටිකක් ගන්න දෙන්න පුළුවන් රටක් කඩපිලට ගිහිල්ලා අපිට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ලාභයට ගන්න පුළුවන් සම්මාදිත රටක් අන්නේ වගේ ලස්සන රටක ජීවත් වෙන්න පුළුවන් බලාපොරොත්තුවක් අපි හිතේ තියාගෙන තමයි ඉදිරියට ගියේ හිතන්න එපා මේ බලාපොරොත්තුව ඒ ප්‍රාර්ථනාව අපිට අහසින් පාත්තුනේ නැහැ එහෙම නැත්නම් සොල්දාදුවගේ ඉන්නේ ਉਹ විශේෂයෙන් කියච්ච මනෝ විකාරයක් නෙමෙයි ඒ බරපතල ප්‍රාර්ථනාව එදා හිටපු ඒ දේශපාලකයෝ සජිත් ප්‍රේමදාසලා රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා කියන හැම දේශපාලකෙම එකට එකතු වෙලා අපිට මේ බලපොරොත්තු ප්‍රාර්ථනාව හීන දුන්නා ඔවුන් ඉදා අපිට කිව්ව අපට මතක ඇති උඹලා මේ යුද්ධය උඹලා ජීවිත පූජා කරලා ඇසිස් මාසලේ දන් දීලා ඉක්මනට ඉවර කරපාලා ඉවර කරගුවාට පස්සේ යුද්ධයට වැයතු වෙන මුදල වැය කරලා ඉතුරු වුණාට පස්සේ අපි උඹලට මේ ශ්‍රී ලංකා ධර්මී තලය මත තවුතිසා දිව්‍ය ලෝකයටත් වැඩි වටිනා දිව්‍ය ලෝකයක් හදලා දෙනවා කියලා අපිට පොරොන්දුවක් දුන්නා. එදා බංගරගේ ඩිෆෙන්ස් ලයින් එකේ අපි නිදාගෙන ඉන්නකොට අපි නිදාගත්තු එක විනාඩි දෙකේ අපි දැකපු ඉන්නේ ඕක. ඊට පස්සේ අපි එසේ වූ මිනි කඳු මතින් රුධිර ගංගා මතින් ඇසිඩ් මාස්ලේ දන් දීලා අමුදරු අනාථ කරගෙන කෙසේ හෝ දෙපැත්තම බැලුවොත් 80000ක් ලක්ෂයකට අතර පිරිසක් මරාගෙන මේ යුද්ධය අවසන් කළා. අවසන් වුණාට පස්සේ අපි ගම්බිම් බලන් ගියා අපි විස්රාම ගියා. ඒ විස්රාම ගිහිල්ලා අපි බලනකොට විශ්වාස කරන්න ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එදා ඒ අපි ප්‍රාර්ථනා කරපු ඔවුන් අපිට දීපු හීනේ ඒ බලාපොරොත්තුව ඔවුන් ඔබ විශ්වාස කරන්න ඔවුන් එක වැලි කැටයක් gadol කැටයක් අලු වැලි අලු කැටයක් අඩු නැතුව එදා වුන් අපිට පොරොන්දු වෙච්ච දිව්‍ය ලෝකේ තවුතිසාව ඔය රන් ආර් මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා සජිත් ප්‍රේමදාසලා කියන ඔය දේශපාලක නඩේ එකතු වෙලා ඔවුන්ගේම භාෂාවෙන් කියනවා නම් එක්සත්ව එක්සින්ත අප කැප වෙලා අත්වල බැඳගෙන ඔවුන් කිසිම අඩුවක් නැතුව ඒ දිව්‍ය ලෝකේ විදියට නිර්මාණය කරලා තිබුණා අපි එළියට යනකොට ඒ විදියටම නිර්මාණය කරලා තිබුණා හැබැයි අපි බලනකොට මේ දිව්‍ය ලෝකේ අපිට කිට්ටු වෙන බැරි තරම් අහසේ ඔවුන් බඹ ගාන ගව ගාන කියලා දිව්‍ය සරුපිරිය දෙන්න සැරිසරුමින් හිටියා. ඔවුන්ගේ බිරින්දෑවරුන් ඒ දිව්‍ය ලෝකේ මේ දිව්‍ය ලෝකෙට යනාදී වශයෙන් සාත්තු සවාගියමින් ජනතාවගේ බදු මුදල් කෝටි ගණන් එක පැය ගන්න වැය කරමින් හිටියා. ඒ වගේම ඔවුන්ගේ ගජ මිතුරෝ ඔවුන් එක්ක එකතු වෙලා අපිට ওই දිව්‍ය ලෝකේ තියෙනවා කියන සිතූකතු සම්පත් දෙන වස්තු කාපුරුක භද්‍රගඩේ සුරබිදන චින්තාමානිකය වගේ තිබිච්ච වරායවල් අපේ වටිනා ආර්ථික මර්මස්ථාන අපේ වටිනා බින්කඩවල් විජාතිනේන කුණු පොල්ලවට විකුණමින් ඔවුන් ඩොලර් සාක්කුවේ දාගෙන කෝටි ප්‍රකෝටිපති ධන කුවේරේ වලට පත්වලා හිටියා. ඒ වගේම ඔවුන්ගේ ඔය භාගයට බුද්ධිය මෝරපු මෝඩ දරුවෝ උන්ගේ පුතු උන්ගේ බල්ලන්ගේ තරේ කඹ වගේ රත්තරන් චේන් දාගෙන ඔවුන් රොකට් අරිමින් ජනතාවගේ බදු මුදල් කාබාසිනිය කරමින් හිටියා. ඒ වගේම ඔය ඊළඟ රක්රපදලින් දිස්තිලාගෙන දිවස්ලාගෙන ඉන්න ඔය මෝඩ පුතු ඔය ඉන්නේ මේ මිනිමල් චෝදනා තියෙන ඒ වගේම ජංගම දුරකථනයේ නීති විභාග පාස් කරුවයි කියලා කියන ඔය ගොබ්බ දරුවෝ ඔවුන් දිව්‍ය රටවල නැගිලා දලදා මාලිගාව ඉස්සරහා රේස් පදමින් හිටියා. කෙසේ හෝ අවසානයේ ඔවුන් අපිටත් යමක් නොකර හිටියේ නෑ. ඒක කිව්වොත් අකෘතඥතාවයක් වෙනවා. ඔවුන් අපිටත් යමක් කළා. ඒ තමයි ඔවුන් දිව්‍ය ලෝකයේ ඉඳගෙන ඔවුන් අර අසාධාරණ බදුපණක් කම්කරු නීති රීති ඒ වගේම ප්‍රතිතත්ත්ව පනත් මාධ්‍ය වර්ධන පනත් වගේ ලෝදිය හැලිවලට ගින්දර තමමින් ඔවුන් අපිට අවීචි මහා නරකාදීට අත්තන්ත අපායක් නිර්මාණය කරමින් හිටියා. අපේ අමුදරු මුළු රටම අන්ධකාරයේ අඳුරෙන් වෙලියද්දි අනේ මේ මොකක්ද උනේ කියලා අපේ දරුව බලාගෙන ඉඳි. තවත් මෝඩ පිරිසක් ඉඳගෙන ඔවුන් ඇත්තම දෙවි දේවතාවුන් කියලා හිතාගෙන දන නමස්කාරයෙන් අමූලික ශ්‍රද්ධාවෙන් වැඳගෙන හිටියා ඔවුන්. කිසිම තේරුම් ගන්න නැහැ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අවසානයේ බලනකොට දිගින් දිගටම මේ දේම දිගින් දිගට සිද්ධ වුණා. සිද්ධ වුණේ වෙන මොනවත් නෙමෙයි. අපි යුද්ධ කරන අතරේ ඔවුන් මේ රට සුද්ධ කරමින් හිටියා ජාතික සම්බන්දුත් එක්ක මංගල කකා. අපි යුද්ධ කරන අතරේ ඔවුන් සියලුම දෙනාම දේශපාලන බලයට කෑදර කමින් මස් කටකට පොරකන බලු රංජුවක් වගේ දේශපාලන බලයට පොරකමින් හිටියා රට සංවර්ධනය කරන්න කිසිම උවමනාවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ වගේම තමයි අපි තවත් බලාගෙන හිටියා තව ටිකක් කල් ගිහිල්ලා මුන් දිව්‍ය ලෝකෙන් බහැලා ආවිල මේකට සංවර්ධන මාවතේ මුලට වචනේ කියලා නැහැ. සිද්ධ වුණේ වෙනින් දෙයක්.
සිද්ධ උනේ යුද්ධ කලේ මං කිය කිය සුද්ධ කළා වුන් මගේ රට ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. උන්ගේ පොත්වල ඩොලර් රිදී උනා අපේ හිත්වල කනගාටුව කෝපය සාධාරණ වෛරය බලාපොරොත්තු කඩවීම පශ්චාත්තාපය ඉදරුණා. එහෙමයි කියලා අපි කෝපයේ දත් මිටි කමින් බලාපොරොත්තු කඩවුණායි කියලා ඒක මත යැපෙමින් ගෙවල් වලට වෙලා අලසව කුසීතව අද්දෙක පොරවගෙන ඉඳ අපි සූදානම් නැහැ. මොකද ඔවුන් අපිට දුන්නත් නැතත් ඒ හිණ අපිට තියෙනවා. අපි දන්නවා මේක දිව්‍ය ලෝකයක් කරන්නම පුළුවන් මේක සම්පත් වලින් අනූන රටක්. ඒකින්ද අපේ මේ හිණ අපිට බලාපොරොත්තු හැබෑ කරගන්න පුළුවන් දේශපාලන නායකත්වයන් සහිත සංවිධානයක් අපිට හම්බ වුණා. ඒ වෙන මොකක්වත් නෙමෙයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය. ඒතාවේ සජිත් මේ ගොඩනගපු ඒ සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගය පවණයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය. ආචාර්ය මහාචාර්යවරු විද්වත්තු වෘත්ති කේන්ද්‍ර සමන්විත වෙච්ච සිංහල දෙමළ සිංහල මුස්ලිම් හැම ජාතියක්ම නියෝජනය කරන ලංකාවේ දැනට සියලු සමීක්ෂණ වාර්තාවලින් අති දැවැන්ත බහුතරයකින් ඉස්සරහට ඉන්න ජාතික ජනබල වේගය ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය. මම අවසාන වශයෙන් ඔබට මේ ලීමක් කරලා මගේ කතාව අවසන් කරනවා. ඒ තමයි කරුණා කරලා මේක මේ කතාව ගාතාවක් මතුරු වගේ ඔබේ වැඩපොලේ සල්පිලේ පොලේ හැමතැනම යන තැන මතුරන්න. ඔවුන්ට කියන්න අපිට හිමි මේ කාලකණ්ණි ජීවිතය නෙමෙයි මීට වඩා හොඳ ජීවිතයක් මේ උතුම් රටේ අපිට තියෙනවා මේ සම්පත් අනුර රටේ කියන එක ඔවුන්ට පහදලා දෙන්න. ඒ වගේම තමයි ඔබේ ගමේ ඉන්නවනම් ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිහිල්ලා තවම අලසව කුසීතව හරි නොතේරුම් කමට හරි කවුරු හරි ඉන්නවනම් ඔවුන් යොමු කරන්න ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමූහිකය වෙත මම විශේෂයෙන් යමක් ඔබට මතක් කරනවා ආදරණීය අම්මලා තාත්තලාට. ඔබේ ඉන්නවනම් කවුරු හරි ඔබේ පවුලේ පාසල් යන වයසේ දරුවෙක් දැකියා. ඔබේ ඔබේ ඉන්නවනම් කවුරු හරි පාසල් අවසන් වෙච්ච හැටියේ ඉන්න නවයවුන් තරුණෙක් තරුණියක් දෙයියන්ගේ නාමෙට අර මැර දේශපාලින්ගේ කිසිම වැඩසටහනකට ඔවුන් යොමු කරවන්න නම් එපා. ඒ පණිවිඩය කියන්නේ ඔවුන් ඊට පස්සේ කියයි බස් එකට නැගපම් මල්ලී ළඟේ කියයි කියලා ඉවරලා බස් එකේදී සිගරට් එකක් දෙයි මැරෙන්න ඇවිල්ලා බීඩියක් දෙයි ඊට පස්සේ බස් පාසලයක එක කසිප්පු පැකට් එකක් දෙයි ඊට පස්සේ තවත් ටිකක් දුරට යනකොට පොල්ලක් දීලා කියයි විරුද්ධවාදියාට ගහපන් කියලා ඊට පස්සේ ඒක දිගුවක් විදියට අවසානයේදී දේශපාලනය පිස්තෝලයක් දීලා කියයි අන්නාර ප්‍රතිවාදියාට ෂෝට් එකක් ගහලා වරේ මම උඹ ගැන බලා ගන්නම් මල්ලී කියලා. ඒක හින්දා කරුණා කරලා ඒ අපරාධය කරන්න එපා. ඔබට ඔබේ දරුවාව සාහිත්‍ය රසය අඳුනන ගීතයක් රසවිඳින්න දාන්න අම්මා තාත්තට සලකන විචක්ෂණශීලී බුද්ධියක් සහිත හොඳ විමර්ශනය සහිත පුතෙක් තමන්ට තමන්ගේ ආරක්ෂාව හදා ගන්න පුළුවන් හරි පුතේ දුවෙක් හදා ගන්න ඕන නම් අන්න දිනවා ජාතික ජනබල වේගයේ කොට්ටා සභාව හරහා කෙරෙන අධ්‍යාපනික වැඩසටහනකට සහභාගී වෙන්න එතෙන්දී ඔය කුණු ගඳ ගන්න දේශපාලනයේ වෛරී දේශපාලනයේ අපි මතුරුනොයි කියලා හිතනවා නම් ජාතික ජනබල වේගයෙන් ඔබ කුඩුවක් තියාගෙන එතෙන්දී කියලා ඉදිරියට බලාගෙන බෝම්බ කියන ඇන්ටි ටැන්ක් ලෑන්ඩ් මයින් කියන RPG මෝටාර් 81 mm මෝටාර් කියන දැවැන්ත මන්දාර පර්වතේ එක හුස්මට ගිලපු මේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සොල්දාදුවන්ට තමුන්නාන්දේක ඒ කෙහෙල්මල් සඳුරු ගෑස් එකයි වතුර බහුතරය කියන එක අග්ගලාවක් විතරයි. යම් කිසි දවසක ජනතාවගේ පරමාධිපත්‍යය උදෙසා ජාතික ජනබල වේගයේ නායකත්වයෙන් ජනතාව වීදි බහින දවසකට ඒකට යෝධ ශක්තියක් යෝධ ධෛර්යයක් වෙන්න ජාතික ජනබල වේගයේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයන් සූදානම් කියන එක මතක් කරමින් මගේ කතාව මම අවසන් කරනවා. ජාතික ජනබල වේගයට ජය වේවා, මාතෘ භූමියට ජය වේවා, ජනතාවට ජය වේවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.